නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. දැන් වීමේදී ගැනීමට මේ අර කෝටි 100 ආණ්ඩුවෙන් කළ තියනවා. දැන් අස්වනු කැපින කාලේ. දැන් මේ වීමේදී ගැනීම ගැන ඒවා ගබඩා කිරීම ගැන තිබෙනා වූ ගැටලු විශ්නීමට මාජනයා වීමේදී ගැනීමේදී ඒ මිලදී ගන්න නිලධාරීන් කරන අයුතු කටයුතු ගැන මාජනකා කරන පැමිණිලි වලට සවන් දෙන්න පුළුවන් අංකයකට අපට අවශ්‍ය. මේ වීමේදී ගැනීමේ කටයුත්ත යුද මෙහෙයුමක් වගේ අපි ගෙනියන්න. මාස්ක් අන්නේ ලොකු අස්වැන්නක් තියෙන. ඒ අස්වැන්න අපි රුපියල් 50 ගානේ දලවසේ 2 කිලෝ එක මිලදී ගන්න ආණ්ඩුව සූදානම්ක් තියෙනවා. එමගින් ගොවියන් අතරට ලොකු මුදලක් යන්න සලස්වලා ගොවියන් ශක්තිමත් කරන්න ඔවුන්ගේ කෘෂිකාර්මික ජීවිතයේ ඉදිරියට ගෙනියන. ඒ නිසා ආණ්ඩුව නිකම්ම වෙනද වගේ අලෙවි මණ්ඩලයට දිසාපතිවරුන්ට මේ මුදල් යැවීමෙන් පමණක් ප්‍රමාණවත් වෙන්නේ. ලොකු අධීක්ෂණයක් යටතේ මිලදී ගැනීම කරන්න ඕන. අපිට ඉලක්කයක් තියෙනවා. මුළු අස්වැන්න මෙච්චර නම් ඒකෙන් 120ක් අපි මිලදී ගන්නවායි කියලා. ඒ ඉලක්කයට අපි යන්න ඕන. ඒ සඳහා පුද්ගලික අංශයේ මෝල් කාර්යයත් එක්ක ලොකු තරඟයක් දෙන්න ඕන. ඒ නිසා මම කිව්වේ මේක මෙහෙයුමක් වගේ ගෙනියන්න වෙනවා. ඊළඟට මම කැමති මේ ප්‍රකාශිත මිල කියන එක නැවත පෙන්වන්න. මේ අඩු බදු අනුව මෙන්න මේ මිල ගණන් වලට තමයි මේ භාණ්ඩ වර්ග යන්න ඕන. ප්‍රකාශිත මිල තිබෙන්න ඕන. එය පරිභෝගික අධිකාරිය සතිපතා කළ යුතු දෙයක්. විමර්ශනය කරන්න ඕන වෙලඳපොළ අඩු බදු වල ප්‍රමාණය ගණනය කරන්න ඕන. එය මිලෙන් අඩු කරලා වර්තමාන මිලට යන්න ඕන. කිසිම කෙනෙකුට අයිතියක් නැහැ මේ වෙලාවේ තමන්ගේ විකුණුම් මිල වැඩි කරන්න. ඒ කිසිම දෙයක් වැඩි වෙලා නැහැ. වේතන වැඩි වෙලා නැහැ. ජීවන වියදම වේගයෙන් වැඩි වෙලා නැහැ. එහෙනම් විකුණුම් මිල වැඩි කරන්න හේතුවකුත් නැහැ. රුපියලේ අගය පහළ වැටීමකුත් නැහැ. මේ හේතු උඩ විකුණුම් මිල වැඩි කරන්න හිතුමතේ ක්‍රියා කළොත් ඒ අය පිළිබඳව ක්‍රියාත්මක වෙන ඉතා දැඩි නීතියක් අපි පනව ගන්න ඕන. එහෙම නැත්නම් ක්‍රියාත්මක කරන්න ඕන. Breaking.lk